Hi guys, welcome back to my YouTube channel. On that, I have a Mahari Mother in Piligana Mother's channel. Adam Marata, Rakinaway, study lucky cock, make a study with Rakmat Meme. I got those epic campus kids who event a cookie by Ekimatima at Kalatina. A pretty secure other dosetta, some ponem dosam online lectures cleaning. Eating Eva Gavasakada on Adamamo Demikia campus together, Pesaka the lectures today and Puduang. Someone would make the agenda coming in early. Meeting Demagila, there is should take good murder to Dagina. ඊට පස්සේ ගියා කැම්පස් එකට. දැන් මේ කැම්පස් එකෙන් ලෙච් එකට යන ලෑස්ති වෙනවා. හැබැයි මේ වෙද්දි ටිකක් වෙලාව තියෙනවා ඒකට. ඒකේ හින්දා මං හිතුවා සුට්ට වෙලාවක් වෙලාව තියෙන නිසා මං අන්තිමටම අප්ලෝඩ් කරපු වීඩියෝ එක කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මේ දෙන්නේ මම ස්ලිට් ඕපන් ඩේ එකට කරපු බ්ලොග් එක. මේක බලප කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. කැම්පස් එකේ මේ වගේ මොන හරි ෆන්ක්ෂන්ස් තිබ්බොත් ඉස්සරහට මං කරන්න try කරන්න. ඔන්නිටින් එක බල බල ඉඳලා ඊට පස්සේ හරි ලෙක්චර්ස් ටයිම් එක ආවා ඔන්ලයින් ලෙක්චර්ස් නේ ඉතින් මෙතන ඉඳන්ම වැඩේ කරන්න පටන් ගත්තා කොහොමත් මේක වීක් ඩේ දවසක් නේ ඒක නිසා කැම්පස් එක සාමාන්‍යයෙන් ඉඩ නැහැ ඉඩ නැහැ කියන්නේ මේ ඉඩ මදි දැන් ස්ටඩි ඒරියාස් වල ලයිබ්‍රරි එක නම් සම්පූර්ණයෙන්ම ඉක්මනට පිරෙනවා දැන් මම ස්ටඩි ඒරියා එකේ තැනක් හොයාගෙන එතනින් ඉඳගෙන මේ වැඩේ කරන්න පටන් ගත්තා එලෙච්චේක ඉවරුණාට පස්සේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් අප් වෙන්න කියලා පහලට ගියා. එදා අපිට ඔන්ලයින් ලෙක්චර්ස් වලට ගොඩක් ළමයිට මේ ෆිසිකල් ලෙක්චර්ස් තිබ්බා. මම ඉතින් වතුරත් පුරවගෙන පොඩ්ඩක් පහල පැත්තට ගිහින් බලලා ආයෙම උඩට යනවා. ඔන්න ඉතින් මේ දවසම එක දිගට ෆුල් ඩේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන දවසක් තිබ්බේ. එක ලෙක්චර් එකක් ඉවරලා අනිත් එක පටන් ගන්න චූටිම වෙලාවයි තිබ්බේ. පහලට ගිහින් ඉක්මනට ආවා දැන් ආයෙමත් දෙවෙනි ලෙච් එකට යනවනේ ඔන්න දැන් දෙවෙනි ලෙච් එකේ ඉන්න ගමන් මේ ලෙච් එකෙන් පස්සේ නම් අපිට තිබ්බේ ලන්ච් බ්‍රේක් එක දැන් මේ ලන්ච් බ්‍රේක් එක වෙලාවෙ අපි කැම කන ගමන් මගේ යාළුව මට උපදෙස් දෙනවා මේ බ්ලොග්ස් කරන්න ඕන විදිය ගැන මම ඕපන් ඩේ බ්ලොග් එක හොඳයිලු එයාගේ අදහස් දෙනවා මට ඊට පස්සේ අපි ලන්ච් බ්‍රේක් එකත් ඉවර වෙලා ආයෙම උඩට ගියා ලන්ච් බ්‍රේක් එක නම් ටිකක් දිගයි. ඉතින් පැය දෙකක් විතර තිබ්බා. ඒක නිසා ඒක ටිකක් දිගයි. කෑම කාලා අපිට වෙලාව තිබිස් නිසා මම ආයෙ මගේ ටිකක් පරණ වීඩියෝ එකක් බලන්න ගත්තා. පරණ කර ගොඩක්ම පරණ නැහැ. මේක අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. කොහොම බලන්න කමෙන්ට් එකක් දාන්න මේ බ්ලොග් එක බලපු තවත් කවුරු හරි ඉන්නව නම් බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න මම පින් කරලා තියන්නම්. මේ තියෙන පවුච් එක මම ගත්තේ වාවාට්ස් කියලා පේජ් එකකින් මාකට් ප්ලේස් එකේ තිබිලා තමයි ගත්තේ. ඔයාලටත් ගන්න පුළුවන්. එයාගේ වැඩනම් හරිම ක්වොලිටි කස්ටමයිස් කරලා ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික දාලා තියනවා වාවාට්ස් තමයි FB පේජ් එකේ නම. මම දාලා තියන විස්තර ඔයාලටත් ඕන නම් ගන්න පුළුවන්. මම මෙයාලගෙන් තව මේ ටොට් බෑග් එකකුත් ගත්තා. ඒ දෙකම කස්ටමයිස් කරලා ගත්තේ ෂයිනිස් ඩයරි කියලා. ඔයාලටත් කැමති විදිහකට ගන්න පුළුවන්. තාමත් ලන්ච් බ්‍රේක් එකේ යන ගමන් මේ වෙලාවේ ඉතින් මම මේ දවස් ලාස්ම කරන සින්දුවත් පොඩ්ඩක් දාගෙන යාළුවත් එක්කත් පොඩ්ඩක් චූටි චැට් එකක් දාගෙන ඉඳියා. ඔන්න පොඩ්ඩක් කම්මැලි කම ඉඳී එක දිගටම මෙතෙන්ට වෙලා ඉන්න බැරුව එක පාරටම අපි බේස්මන්ට් කැන්ටින් එක ගාවින් ඩ්‍රම් සෙට් එකක සද්දයක් ආවා. අපි ගියා ඉක්මනට බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. We'll be right back.
ඕනෙති ලංච් බ්‍රේක් එක ටිකක් වෙලා ඉඳි තමා දැනගත්තේ හවස ලෙක්චර් කැන්සල් කියලා. ලංච් බ්‍රේක් එකේ තව වෙලා විතරලා තිබ්බා. ලෙක්චර් එකත් වෙලා තිනවා ගොඩක් වෙලා තියෙන නිසා මම ඉතින් බෝඩි මට එන්න ආවායම. අර ඉවෙන්ට් එකත් තිබ්බේ 4ට 4:30ට විතර. ඒකටත් තව ගොඩක් වෙලා තියෙන නිසා මම හිතුවා බෝඩි මෑත් එක්ක මේකට යන්න හිතාගෙන මම ආයි බෝඩි මට ආවා. නේනවද මේ? හා හා. එන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් අපි මේ ඉවෙන්ට් එකට යන ගමන් අද දවසේ අපි බොඩිමින් ගිය අපි තුන්දෙනයි මමයි සෙවමිනි තති විතරයි. ඔය තමයි රැට් අපේ කැම්පස් එක. රැට් ලයිට් දම මාරම ලස්සනයි. මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ ස්ලිට් එකේ විලියම් ඇන්ගිල්ස් එකෙන්. එයාලා ෆස්ට් ටයිම් තමයි මේක ඕගනයිස් කරලා තිබ්බේ වැලන්ටයින්ස් වෙනුවෙන්. ලව් ෆෙස්ට් තමයි මේ ඉවෙන්ට් එකේ නම. එක එක විදිහේ ගේම්ස් ගොඩක් තිබ්බා මේකේ. බා ඩීජේ එකක් තිබ්බා. ආපු අයට හොඳටම එන්ජොයි කරන්න එක මාරම ලස්සට ඕගනයිස් කරලා තිබ්බා. මම හිතන්නේ ඒ දවසේ ආපු හැමෝටම මේක හරිම ෆන්. නියමිටම එන්ජොයි කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් වුණා. ගහගෙන තමයි ගියේ. ඒකම හවස ඉවෙන්ට් එකට අපේ කට්ටිය යනවා කිව්වෙ මම හිතුවා ඇත්තටම මේකට ඇඩ් කරනවා කියලා. මේක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් මම සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ජොයින් වෙන්න මගේ ෆැමිලි එකට. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකම් අදට කියන්නම්. Thank you for watching. Bye bye.